මේ දිනවල තුන්වැනි ඩෙංගු ප්‍රභේදය වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා. පහුගිය කාලෙදී තිබුණේ දෙවැනි ප්‍රභේදය. ඉතින් ඩෙංගු එක සැරයක් හැදුනට ආපහු සැරයක් හැදෙන්න පුළුවන්. ඉතින් ඩෙංගු වැඩි වෙන්න වාර්තා වෙලා තියෙනවා. ඒකම අපි ඩෙංගු රෝග ලක්ෂණ අපි හැමෝම දන්නවා. තද උණ, ඇස් යට කැක්කුම, හිස රදය, වමනය, ඇඟපතරි දෙන එක, ඒ වගේ රෝග ලක්ෂණ වලින් තමයි මතුවෙන්නේ. ඩෙංගු මදුරුව අපි අවට ඉන්නවා නම් අපි ඕන කෙනෙක්ට ඩෙංගු හැදෙන්න පුළුවන්. එක සැරයක් හැදුනට ඩෙංගු ආපහු සැරයක් හැදෙන්න පුළුවන්. ඒකට ප්‍රතිශක්තිකරණ ලැබෙන්නේ නැහැ. දෙවැනි සැරේ ඩෙංගු හැදුනොත් ටිකක් බරපතල වෙන්න පුළුවන්. ඒ නිසා ඩෙංගු බෝ වෙන තැන් අපි අවම කරගන්න ඕනේ. විශේෂයෙන්ම නිවස් අවට සහ පාසල් අවට ඩෙංගු මදුරුව බෝ වෙන තැන් තියෙනවා නම් අවම කරගන්න, පිරිසිදු කරගන්න, පරිසරය පිරිසිදුව තබා ගන්න. ඒ මගින් අපිට පුළුවන් ඩෙංගු අවම කරගන්න. නැතුව ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම අඩු කරගන්න පුළුවන් වෙන එකක් නැහැ. ඩෙංගු රෝගීන් වැඩි වුණොත් සංකූලතාවත් වැඩි වෙන්න පුළුවන්. ඒකම රෝහල් ගත වීම සහ මරණත් වැඩි වෙන්න පුළුවන්. පහුගිය කාලේ තිබුණේ වැඩිපුරම ඩෙංගු දෙවැනි ප්‍රභේදය. දැන් මේ දවස්වල ඩෙංගු තුන්වැනි ප්‍රභේදයත් පැතිරෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒ නිසා කල්පනාකාරී වෙන්න අපේ දරුවන්ව විශේෂයෙන්ම බේරගන්න. රෝග ලක්ෂණ තියෙනවා නම් දවස් දෙක තුනකට වැඩි උණ තිබුණොත් රුධිර පරීක්ෂණයක් කරගන්න. එතෙන්දී සුදු රුධිරාණුවල සහ රුධිර පට්ටිකාවල අඩුවක් තියෙනවා නම් විශේෂයෙන්ම රුධිර පට්ටිකා 150ට වගේ අඩු වෙලා තියෙනවා නම් රෝහලක් වෙත යන්න. දරුවාට ස්වභාවික දියර ආහාර විශේෂයෙන් ලබා දෙන්න රතුපාට කළුපාට ආහාර ලබා දෙන්න එපා. පැරසිටමෝල් මාත්‍රාවට පමණක් ලබා දෙන්න කලබල වෙන්න එපා. ඕනෑවට වැඩිය පැරසිටමෝල් ලබා දෙන්න ගියොත් දරුවාගේ අක්මාවට හානි වෙන්න පුළුවන්. ඒකත් හානිකරයි. ඊට අමතරව ඉබ්යුප්‍රොෆෙන්, ඩයික්ලොෆිනැක් සෝඩියම් වගේ දේවල් දීලා උණ අඩු කරගන්න හදන්න එපා. එහෙම දුන්නොත් ලේ ගැලීම් වැඩි වෙන්න පුළුවන්. ඩෙංගු රක්තපාත උණ තත්ත්වයක් ආවොත් බැරෑරුම් වෙන්න පුළුවන්. ඉතින් ඩෙංගු කියන එක උණෙන් නවතින්නේ නැහැ. සමහර අයට රක්තපාත උණ සහ සමහර අයට කම්පන තත්ත්වයන් වලට යන්න පුළුවන්. ඒ නිසා ඩෙංගු ගැන සැක හිතනවා නම් වෛද්‍යවරයෙක් හෝ රෝහලක් වෙත ගිහිල්ලා අවශ්‍ය අවවාද ලබා ගන්න.